හෙටියෙන්ට කියන්නම්. මොකද මේ රටේ ජාතික ප්‍රශ්නය කියලා ප්‍රශ්නයක් අපි මවාගෙන සිටිනවා. මට නම් ඒගෙන පැහැදිලිකමක් තියෙනවා. මොකද අපි ඉතන තරමට ඒ ප්‍රශ්නය ඒ තරම් බරපතල භයානක ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ජීවත් වෙන සිංහල අපි, දමිළ අපි, මුස්ලිම් අපි, නැත්නම් බෞද්ධ අපි, හින්දු අපි, ඉස්ලාම් අපි, කතෝලික අපි එක මවගේ දූ දරුවන් හැටියට ජීවත් වෙන යුගයද උදා වෙලා තියෙනවා. රටේ කොතන ඉඳගෙන හරි කවුරු හරි ජාතිවාදී පදනම් වෙලා රට කඩන්න කඩන්න උතුරේ තියෙන දකුණේ තියෙන පිස්සෝ ඉන්නවා. ඒ වෙලාවෙත් රට අදන්න පුළුවන් කියලා අපි හිතනවා. රට අපි රට අදනවා. කඩන්න කඩන්න අපි අදනවා. කඩනට වඩා වේගින් අපි රට අදනවා. මේ අද උදේ තමයි ආවේ උතුරේ ඉඳලා මේ එමෙතනම ගිහිල්ලා මේ උතුරේ ඉන්න නැගෙනහිර ඉන්න දමිළ ජනතාව දුවල්පතිවරුන් ගුරුවරුන් දෙමෝපියන් මට මොකද කියන්නේ අනේ ඇත්තම අපිට මේ සිංහල ගුරුවරුන් වාසලවලට පත්වීම ලබා දෙන්න අපි සිංහල ඉගෙන ගන්නට කැමති කියලා කියනවා. ඔච්චර හොඳ පණිවිඩයද ඒක? සම්බන්ධන්ලා, නේෂරන්ලා, සුනු සුබන්දරන්ලා, පොන්නම් පඩම්ලා මොනවා කිව්වත් හරි ඒ ජනතාව මොනවද කියන්නේ අපිට සිංහල ඉගෙන ගන්නට කැමති කියලා කියනවා. ඔච්චර හොඳ කොච්චර හොඳ පණිවිඩයද මේක? මේක සුබවාදී පණිවිඩය. මේක රට එකතු කරන පණිවිඩය. ඒක දකුණට ගියා නම් ඒ ඉන්න ගුරුවරු දුවල්පතිවරුන් දෙමෝපියන් මට කියනවා අනේ ඇමතිතුමා මේ අපිට දමිළ භාෂාව ඉගෙන ගන්න කැමති. අපිට දමිළ ගුරුවරුන් දෙන්න කියලා කියනවා. ඉතින් වීරවංශලා ගම්මන් පෙළලා මොනවා කතා කරත් හරි අර තුමන් කියපු ඉස්සර නමක් නම ලයිස්ව කිව්ව නේද? එයාගේ මසිනාල තමයි මේගොල්ලෝ. එයාගේ මසිනාල මේගොල්ලෝ. දේශපාල මසිනාල. නිල නොවන අවබෝධ කිවිසුම තියෙනවා කියලා. අපද ලංකට එරියන මේගලට පුල්ලි වැටෙනවා. මේගලංකට එරියන ඒගල පුල්ලි වැටෙනවා. එමණි වෙන්නේ. අපි දන්නවනේ කාට? අපිට වඩා මට වඩා ඔබලා කොන්දර දන්නවා. ඒ නිසා මේ ඒ ජනතාව කියනවා. ඒ පණිවිඩයනේ උතුරට යන පණිවිඩය. දමිළ භාෂාව ඉගෙන ගන්නට මේ දකුණේ ඉන්න සිංහල දෙමෝපියන් තමුන්ගේ ළමයින් ගැන කතා කරනකොට ළමයින් කැමතෙන් ඉන්නවා කියනකොට ලොකු පණිවිඩය. ඒක තමයි දෙගොල්ලන් ඉත දිනාගන්නේ. රාමායන සහ දෙමළ ජනකතා. මාචාර් සුනිල් ආරියරත්න මෙතුමාගේ ග්‍රන්ථ. ඒ දෙක සිංහල භාෂාවට පරිවර්තන කරලා තිනවා. ඒ පොත් ටිකත් ළමයින්ට බාර දෙනවා. ගම්පර්ලිය සහ අපේ ගම්පර්ලිය නෙවෙයි. සබය ගම්පර්ලිය. මංගල මහත්මයා ගම්පර්ලිය නෙවෙයි. මාඩ වික්‍රමසිංහ මහත්මයා ගම්පර්ලිය. මඩෝල්දුව. ඒ දෙකම දෙමළ භාෂාවට පරිවර්තන කරලා දෙමළ ළමයින්ට බාර දෙනවා. ඔන්න සිංහල ගම ගැන ඕගොල්ලන් දැනගන්න කියලා දෙනවා. ඒ වගේ දමිළ සිංහල අයට දමිළ ගම දැනගන්න කියලා දෙනවා. මේ අපේ රටේ මව භාෂාව ඇඩියට ජාතික භාෂා රාජ්‍ය භාෂා ඇඩියට සිංහල භාෂා දමිළ භාෂා දෙකම තිබෙනවා. ඉංග්‍රීසි භාෂා සඳහන භාෂා ඇඩියට තියෙනවා. කාටද දැන් අපි ව්‍යවස්ථාවේ භාෂුන්ට බෙද තියෙනවා. අරයි භාෂාවේ මේනෝඩ තාම කාත්තන්කුඩි ප්‍රදේශයේ බෝඩ් එහෙම තියෙන නාම්පූරු ඔබතුමා දැක්කේ නැද්ද? නෑ නෑ ඒක වෙන අවස්ථාවක් කතා කරමු. ආ ඉතල මං අර ප්‍රශ්නේ ආවේ ඔබතුමාගේ විශේෂයට අනුකූලව හින්දා. ඒක මේ නාම්පූරු ගලවන්න එහෙම මොකක් හරි ක්‍රියා මාර්ගයක් අරගෙන තියෙනවද කාත්තන්කුඩි ප්‍රදේශයේ? රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියලා අමාත්‍යාංශය මේ රටේ තියෙනවා. වජිර අභයබද මගේ තමත් මිත්‍රයා තමයි එකින් සේවාර ඇමතිවරයා. ඒ වගේ පොලිසිය පිළිබඳ සාමය නීති අමාත්‍යාංශයේ අධිකර ජනාධිපති මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගතේ තියෙනවා. ඉතින් ඒ අය එක බලා ගන්න ඕනේ. නැත්නම් යෝජනාවක් කරන්න නම් අමාත්‍ය දෙකමට අරන් දෙන්න. පොලිසිය අමාත්‍යාංශයට අරන් දෙන්න. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අරන් දෙන්න. අපිට කරලා පෙන්නන්න. ගොස්තුදී. දැන් ඔබතුමාගේ යටත තමයි මේ භාෂාව සම්බන්ධයෙන් තියෙන. ඒතකොට මේ අරාබි භාෂාව තියෙන එක සාධාරණද ඔබතුමා හිතන්නේ? මේ අරාබි භාෂාවෙන් නාම්පුරු සවිකිරීම සාධාරණද?